තෙරුවන් සරණ හැම දෙනාටම. මේ චිත්තානු පස්සනා වැඩසටහන් මහලාවේ 11 වැනි වැඩසටහන. මේ වෙනකොට අපි වැඩසටහන් 10ක් කතා කරලා තියෙනවා. ඉතින් මේ ගිය වැඩසටහන අපි දන්නවා බාහිරය සමග යුද්ධය. මේ එලියත් එක්ක ඇතුලේ තියෙන ගැටීම පිළිබඳව නිරීක්ෂණය කිරීම තමයි අපි ගිය වැඩසටහන කළේ. ඒතර මේ වෙනකොට අපිට තේරෙනවා මේ එලියත් එක්ක ගැටුම වැඩිපුරම නිර්මාණය වෙන්නේ මේ ඇතුලේ හදාගෙන ඉන්න ලෝකය නිසා. එළිය හදාගෙන ඉන්න ලෝකයත් එක්ක ගැටුම ඇතුලේ හදාගෙන ඉන්න ලෝකයට සාපේක්ෂව තමයි තීරණය වෙන්නේ. ඔබ ඔබගේ අභ්‍යන්තරය තුළ ලෝකයක් ගොඩනගාගෙන ඉන්නවා. මේ ලෝකය ඇතුලේ අඩුමතරමේ ඔබේ ගෙදර තියෙන බඩු ටික තියෙනවා. ඒ කියන්නේ ගෙදර තියෙන දේවල් ටිකත් මේ ලෝකය ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ මගේ කාමරේ දැන් කල්පනා කරාම මේ කාමරේ බඩු ටික තියෙන්නේ කොතනද? පුටුව තියෙන්නේ කොතනද? ඇඳ තියෙන්නේ කොතනද? මෙන්න මේ දේවල් ටික පවා ඔබේ මනස තුල ගොඩනගාගෙන තියෙනවා. එතකොට ඔබ හැමතිස්සෙම ගැටීම ඇති කරගන්නේ මේ බාහිරේ තියෙන ලෝකයත් එක්කම නෙවෙයි. ඔබ බාහිරේ තියෙන ලෝකයත් එක්ක ගැටීම ඇති කරගන්නවා කියලා ගිය වැඩසටහනේදී ගිය පියවරේදී දැක්කට ඔබට ඇත්තටම තේරෙනවා ඔබේ අභ්‍යන්තර ලෝකයත් එක්ක තමයි මේ ගැටුම ඇත්තටම තියෙන්නේ. අභ්‍යන්තරයේ තුල හදාගෙන ඉන්න මනෝලෝකයේ තමයි මේ ගැටලුව තියෙන්නේ. ඔබ හිතාගෙන ඉන්නවා මේක මෙහෙම තියෙන්න ඕනි කියලා. මේක මෙතන තියෙන්නේ කියලා. මේක මෙතන තියෙන්නේ කියලා. හිතන්න මෙහෙම දැන් ඔබ ඔෆිස් ගිහිල්ලා තියෙන්නේ. වැඩට ගිහිල්ලා තියෙන්නේ. ගෙදරින් පිටතට ගිහිල්ලා තියෙන්නේ. ඔබ ගෙදර මෙනෙහි කරනවා. ගෙදර මතක් කරනවා. ගෙදර මතක් කරාම මතක් වෙන්නේ ඒ මොහොතේ තියෙන ගෙදරද ඔබ එන්න කලින් දැකපු ගෙදරද? එන්න කලින් දැකපු ගෙදර ඔබ ඔළුවේ තියාගෙන ඔබ නැවත යනකොට ඒ ගේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබ්බොත්, පෙනුම වෙනස් කරලා තිබ්බොත් ඔබ කල්පනා කරනවා මේ මං හිතපු ගෙදර නෙවෙයිනේ. ගෙදරට මොකක් හරි වෙනස් වෙලා තියෙනවා. ගෙදර මොකක් හරි වෙනසක් තියෙනවා. ඇත්තටම ඔබේ අභ්‍යන්තරයේ හදාගත්ත ලෝකයයි එළිය ලෝකයයි ඔබ ගලපන්න යනවා. ඒ මොහොතේ දකින චිත්‍රයයි පරණ මතකයයි ඔබ කම්පයා කරනවා, සංසන්දනය කරනවා. අන්න එතනදී තමයි ඔබේ ගැටුම එළියට පේන්න පටන් ගන්නෙ. හිතන්න ඔබ ඔබේ බිරිඳට කෝල් එකක් දීලා, ඔබ සැමියෙක් නම් ඔබ බිරිඳට කෝල් එකක් දීලා කියනවා මේ අද හදලා තියෙන පොල් සම්බෝලයි බතුයි කියලා. එතකොටම ඔබේ ඔළුවේ හදාගන්න ඔබ පොල් සම්බෝල. ඔබේ ඔළුවම බත් හදා ගන්නවා. ඔබ ඔළුවෙම පපඩම් බැද ගන්නවා. ඒ තවත් මොකක් හරි ඔබ කැමති දේවල් ටිකක් නෝන හදලා තියේවි කියලා මේ හිතේ හදා ගන්නවා. ඊට පස්සේ ඔබ ගෙදර යනකොට නෝන ලිපේ හදලා තියෙනවා බත්. ඒ වගේම වංගෙඩිය කොටලා තියෙනවා පොල් සම්බෝල. දැන් ඔබ හිතේ හදාගත්ත පොල් සම්බෝලේ නෝනගේ පොල් සම්බෝලේ ඔබ කම්පයා කරනවා, සංසන්දනය කරනවා. මේ සංසන්දනය කරන අතරතුරදී බැරි වෙලා හරි ඔබේ හිතේ හදාගත් එක තරම්ම බලාපොරොත්තු සහගත නැත්නම් ඒ බලාපොරොත්තුවේ මට්ටමට නැත්නම් පොල් සම්බෝලේ ඔබ කියනවා ඒ පොල් සම්බෝලේ වැඩන්නේ මම හිතුව විදිහට නෑ කියලා. ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ ඔබගේ නෝනා ගෙදර හදපු පොල් සම්බෝල නෙවෙයි, ඔබ හිතේ හදාගත්ත පොල් සම්බෝලේ. අපි මේ වගේ අපේ අභ්‍යන්තරේ කොච්චර නම් දේවල් හදාගන්නවද? පුංචි කාලේ අපි සිහින හදාගන්නව අනාගතේ මෙහෙම වේවි කියලා. වර්තමානයේ වුණත් ඔබ හිතන තව අවුරුදු 5කින් මම මෙහෙම වේවි කියලා මනෝ ලෝකයක් ගොඩනගනවා. ලෝකය ගොඩනැගීමේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ ලෝකය ඒ විදිහටම භෞතිකය තුළ ක්‍රියාත්මක වේවි කියලා ඔබ හිතන එකේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මේ මනෝ ලෝකය අපිට පුළුවන් වුණොත් යම් මොහොතක බිඳ දමන්න, කඩා වටන්න, එතනදී ඔබ ජයග්‍රහණය කරනවා. මොකද ඔබට ඒ හැම මොහොතකදීම සිද්ධ වෙන්නේ ඔබ හිතපු නැති දෙයක් කියලා කම්පා වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ මනෝ ලෝකය බිඳ වටන්න උත්සාහ කරන්න. මේ පියවරේදී ඔබට කරන්න තියෙන්නේ ඔබ ඔබේ ඇතුලේ හදාගන්න මනෝ ලෝකය කඩලා දාන්න, බිඳ වටලා දාන්න. ඉතින් මේ කඩා වැටීම, බිඳ වැටීම ඔබට සිද්ධ කරන්න පුළුවන් වුණොත් ඔබ ජයග්‍රහණය කරනවා. ඔබට පුළුවන් මේ පියවරෙන් ඉස්සරහට ගමන් කරන්න. ඉතින් අපි ඊළඟ පියවරේ කතා කරනවා මොකද්ද ඊළඟට කරන්න ඕනේ කියලා. දැනට ඔබට කරන්න තියෙන මොකක්ද? මේ මනෝ ලෝකය ගොඩනැගෙන අවස්ථාවේදී හඳුනගන්න, තේරුම් ගන්න, මේ මනෝ ලෝකය බිඳ දමන්න. බිඳ දමනවයි කියලා කියන්නේ මේ අභ්‍යන්තරය තුළ හදාගන්න දේ තියෙන නිෂ්ඵල බව තේරුම් ගන්න, මේකේ අර්ථ ශුන්‍ය බව තේරුම් ගන්න, මනෝ ලෝකයක් ගොඩනගෙන බවත්, මේ මනෝ ලෝකයේ නිෂ්ඵල බවත්, මේ තුලින් මට හානියක් පමණක් සිද්ධ වෙන බවත් තේරුම් අරගෙන ඒ මනෝ ලෝකයේ මුල සිඳ දමන්න, ඒ මනෝ ලෝකය බිඳ වටන්න. එතකොට ඔබට නිදහසේ ජීවිතේ අවබෝධ කරගන්න පුළුවන්, නිදහසේ ජීවිතය ගත කරන්න පුළුවන්. මොකද ඔබ මනෝ ලෝකයත් එක්ක සංසන්දනය කරමින් සිටින්නේ නැහැ. ඔබ ඔළුවේ හදාගෙන ඉන්න දේවල් සහ මේ භෞතිකයේ තුල පෙනෙන දේවල් අතර
ලොකු වෙනසක් තියෙන පුළුවන්. ඒ වෙනස ඇතුලේ ඔබ අසහනයට ආතතියට පත් වෙන්නේ මනෝලෝකය බිඳදම්ම ගත්තොත්. ඉතින් අපි ඊළඟ වැඩසටහනින් හම්බෙමු. මේ මනෝලෝකය පිළිබඳව කරපු දේශනාවේ කොටසේ ඔබට තවත් ගැටලු තියෙන පුළුවන්. මම ලින්ක් එක දාලා තියන්නම් මෙතනින්. ඔබට පුළුවන් තව ටිකක් වැඩි දුරට මේ පියවර ඉගෙන ගන්න. ඉතින් ඊළඟ වැඩසටහනින් අපි හම්බෙමු. එතෙක් හැමදිනාටම තෙරුවන් සරණයි.